බිඳුවෙන් බෙදන්න එපා. එහෙම නැත්නම් බිඳුවෙන් බෙදන්න බෑ කියලා අපි ගණිතයේදී ඉගෙන ගන්නවා. බිඳුවෙන් බෙදුවොත් මොකද වෙන්නේ? සංඛ්‍යාවක් බිඳුවට ආසන්න ඉතා කුඩා සංඛ්‍යාවකින් බෙදනකොට ලැබෙන පිළිතුර ඉතාම විශාල වෙනවා. මේ නිසා සමහරු කියනවා බිඳුවෙන් බෙදුවම ලැබෙන පිළිතුර අනන්තයයි කියලා. හරි, අපි බලමු. එක බෙදීම බිඳුව අනන්තයයි. එහෙනම් මේකේ හරස් ගුණිතය ගත්තම බිඳුව වැඩි කිරීම අනන්තය එකට සමාන වෙන්න ඕනේ. එහෙමනම් අනන්තේව දෙකක් එකතු කළාම අපිට පිළිතුර දෙක විදිහට ලැබෙන්න ඕනේ. දැන් අපි වම් පැත්තේ තියෙන අනන්තය පොදු සාධකයක් විදිහට ඉවතර ගමුකෝ. එතකොට අනන්තය වරක් බිඳුව දන බිඳුව සමානයි දෙකට. ඉතින් අපි දන්නවනේ බිඳුව දන බිඳුව බිඳුවයි කියලා. ඒ නිසා මේ ප්‍රකාශනයේ සුළු වෙනවා අනන්තය වරක් බිඳුව සමානයි දෙකයි කියලා. එතකොට අනන්තය වරක් බිඳුව කියන්නේ එකයි. ඒක නිසා එක සමාන වෙනවා දෙකට. දැන් මේ විදියට එක ඕනෑම ඉලක්කමකට සමාන වෙනවා කියලා අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. එහෙම වුණොත් ගණිතමය සංකල්ප සියල්ලම බිඳ වැටෙනවා. ඒ නිසායි අපි කියන්නේ බිඳුවෙන් බෙදන්න එපා කියලා. විදු අද ඔබට කියන්නේ බිඳුවෙන් බෙදන්න බැරියයි කියලා. බෙදීම කියන්නේ මොකද්ද? අපි බලමු. 10 බෙදීම 2. 10 බෙදීම 2 සමානයි 5යි. ඒ කියන්නේ දෙකේ ඒවා පහක් එකතු වීමෙන් 10 හැදෙනවා කියන එක. එහෙමත් නැත්නම් දෙක 5 වරක් එකතු කළ විට 10 ලැබෙනවා කියන එක. එතකොට බිඳුව කියන්නේ කිසිවක් නැහැ කියන එක. එහෙමනම් යම් සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදීම කියන්නේ තේරුමක් නැති වැඩක්. මොකද අපි දන්නවා බිඳුවේ ඒවා කොයිතරම් ප්‍රමාණයක් එකතු වුණත් පිළිතුර බිඳුවයි කියලා. මේක අපි තවත් ක්‍රමයකට පැහැදිලි කරගමු. ගුණන ප්‍රතිලෝමය. ගුණන ප්‍රතිලෝමය කියන්නේ මොකද්ද? යම් සංඛ්‍යාවක් x කියන සංඛ්‍යාවෙන් වැඩි කළාම ලැබෙන පිළිතුර තියෙනවනේ. ඒ පිළිතුර වෙනත් සංඛ්‍යාවකින් වැඩි කරලා ආපහු තිබුණ සංඛ්‍යාවම ගන්න පුළුවන් නම් අපි ඒ වෙනත් සංඛ්‍යාව හඳුන්වනවා x ගේ ගුණන ප්‍රතිලෝමය විදිහට. උදාහරණයක් විදිහට 3 වැඩි කිරීම 2 උත්තරේ 6යිනේ. එතකොට 6 භාගයෙන් වැඩි කළාම නැවතත් 3 ලැබෙනවා. එහෙමනම් 2 ගුණන ප්‍රතිලෝමය 2 න් 1යි. ඒ වගේම 10 ගත්තොත් ඒකේ ගුණන ප්‍රතිලෝමය 10 න් 1යි. ඒ අනුව ඕනෑම අංකයක් එහි ගුණන ප්‍රතිලෝමයෙන් වැඩි කළාම පිළිතුර 1ට සමාන වෙන්න ඕනේ. එහෙමනම් අපි බිඳුව ගත්තොත් ඒකේ ගුණන ප්‍රතිලෝමය 1 බෙදීම 0.1යි. එහෙමනම් 1 බෙදීම 0 වැඩි කිරීම 0.1ට සමාන වෙන්න ඕනේ. හැබැයි අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක් 0ෙන් වැඩි කළාම පිළිතුර 0.1යි කියලා. එහෙමනම් අපිට ආපහු පැහැදිලි වෙනවා සංඛ්‍යාවක් 0ෙන් බෙදන්න බැරි බව. එහෙම නැත්නම් ඒක තේරුමක් නැති වැඩක් කියන එක. දැන් ඔබට පුළුවන් විදු කලින් කියපු විදිහට 1 = 2 කියලා යාළුවන්ට ඔප්පු කරලා පෙන්නලා විනෝද වෙන්න. එහෙම නැත්නම් යාළුවන්ව පුදුම කරන්න. හැබැයි මතක තියාගන්න 1 = 2 වෙන්නේ ඔබ බිඳුවෙන් බෙදන්න පුළුවන් කියන වැරදි උපකල්පනයේ ඉන්න නිසා බව. එහෙනම් 1 = 2 කියලා ඔප්පු කරලා යාළුවන්ට කියන්න බිඳුවෙන් බෙදන්න බැරි බව. මේ විදිහට ලෝකේ දැනුම ඔබත් එක්ක බෙදා හදාගන්න විදු තවත් දවසක එනවා. විදුව සබ්ස්ක්‍රයිබ් කරලා විදුවියන් කෙනෙක් වෙන්න බෙල් අයිකන් එක ක්ලික් කරනත් අමතක කරන්න එපා. තවත් අලුත් දවසක අලුත් දෙයකින් අපි හම්බ වෙමු.